ආයුබෝවන් දරුවනේ අදත් සුපුරුදු විදිහට වීඩියෝ එකක් අරගෙන ආවා තුන්වෙනි පාඩමට අදාළව 10 වසරේ ඉතිහාසයේ තුන්වෙනි පාඩමට අදාළව ප්‍රශ්න සාකච්ඡා කරන්නයි අපි අද සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අදත් ආදරෙන් මතක් කරනවා තාමත් ඔබ අපිව subscribe කරලා නැත්නම් සිත්සවිර අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මුලින්දන් අපි upload කරලා තියෙන හැම වීඩියෝ එකක්ම ඔබට බලන්න පුළුවන්. අනුපිළිවෙලට ඔබේ පාඩම් වලට අදාළව. ඒ හැම පාඩමකට අදාළවම අපි ප්‍රශ්න වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම මේ ගේන තුන්වෙනි ප්‍රශ්න වීඩියෝ එක. හොඳයි. එහෙනම් අද අපි ප්‍රශ්න වලට පිළිතුරු දෙමු මේ වීඩියෝ එක බලන ගමන්. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම ඇසුරෙන් ප්‍රශ්න සංඛ්‍යාව ඔබට ඉදිරිපත් වන ප්‍රශ්න සංඛ්‍යාව 84. ඔබට ලබා දෙන කෙටි කාලයේ ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් නමුත් දරුවනේ උපරිම උත්සාහ කරන්න ඔබ දන්නා වූ නිවැරදි පිළිතුරු සංඛ්‍යාව මේ වෙලාව ඇතුළත සලකුණු කරගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබ කීයක් නිවැරදි පිළිතුරු ලබා දුන්නද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. පැරණි කාලයේ රට පාලනය කර තැනැත්තා හැඳින්වූයේ කුමන නමින්ද? මහසම්මත. එම නමින් හැඳින්වීමට බලපෑ කරුණ කුමක්ද? විශාල පිරිසකගේ කැමැත්තෙන් රට පාලනය කිරීමේ අයිතිය ලබා ගැනීම නිසා. රාජ්‍යයකට අයත් වන කොටස් මොනවාද? රජෙකු හෝ රැජිනක විසින් පාලනය කරන භූමි ප්‍රදේශය එහිදී ජනතාව පාලනය වන ජනතාවක් සිටිය යුතුයි. පූර්ව රාජ්‍ය සමය යනු කුමක්ද? රාජ්‍යයක් බිහිවීමට පෙර පැවති කාලය තමයි පූර්ව රාජ්‍ය සමය යන්නේ හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රශ්න හතරෙන් ඔබ නිවැරදි පිළිතුරු කීයක් ලබා දුන්නද කියලා ඔබට පුළුවන් සලකුණු කරගන්න. නැත්නම් ඔබ කීයක් දැනගෙන හිටියද කියන එක ඔබ දන්නවා. උත්තරේ ඔබට එකවර ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබට ප්‍රශ්නේ දැක්කහම පිළිතුර ඔබට සිහි වෙනවා. නිවැරදි පිළිතුර ඔබ දැනගෙන හිටියද නැද්ද කියන එක ඔබට අවංකවම ඔබට පුළුවන් ඔබ ගැන යම් ඇගීමකට එන්න. පූර්ව රාජ්‍ය සමයේදී කුඩා ප්‍රදේශවල බලය ගෙන ගිය වත්මුගතම් ඇති ප්‍රභූන්ව සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කෙසේද? ඔවුන්ව හඳුන්වා ඇත්තේ පරුමක යනුවෙන්. එය සංස්කෘත භාෂාවේදී යෙදෙන්නේ කෙසේද? සංස්කෘත භාෂාවේදී පරුමක යන්න ප්‍රමුඛ යනුවෙන් තමයි සඳහන් වෙන්නේ. ප්‍රමුඛ යන්නෙහි තේරුම කුමක්ද? එහි තේරුම ප්‍රධාන හෙවත් ප්‍රධානියා යන්න. පරුමකවරු ගැන සඳහන් වන සෙල්ලිපියක් කුමක්ද? දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ කොත්ගල් කන්ද සෙල්ලිපිය. ගල් ගුහාවක් භික්ෂුන් වහන්සේලාට පුද කළ පරුමකයෙකු එම සෙල්ලිපියේ සඳහන් කර ඇත්තේ කුමන නමකින්ද? මෙහිදී ඉහත ප්‍රශ්නයත් එක්ක මේ ප්‍රශ්නය සම්බන්ධයි දරුවනේ. ඉහත අපි සඳහන් කරපු බදුල කණ්ඩලම සෙල්ලිපියේ ඇසුරෙන් තමයි මේ ප්‍රශ්නය අහන්නේ. කුමන නමකින්ද පරුමකයව හඳුන්වා ඇත්තේ පරුමකවරයා හඳුන්වා ඇත්තේ කුමන නමකින්ද යන පිළිතුර තමයි තොට බොජක. තොට බොජක යන්නෙහි අර්ථය සඳහන් කරන්නේ. එහි අර්ථය යන්නේ නැසන්නේ සොටබුජක යන්නේ අර්ථය සඳහන් කරන්න. තීර්ථය අනුභව කරන්න. තීර්ථය යන්නේ අදහස තොටුපළ අනුභව කිරීම යනුවෙන් මෙතන අදහස් කරන්නේ අයබදු ලබා ගැනීමෙන් දේපළ භුක්ති විඳීම. පැරණි කාලයේ පවුල හැඳින්වීමට යෙදූ පදය කුමක්ද? කුල. අදටත් කුල දෙවි නමදී යනුවෙන් ඔයාලා හඳුන්වන්නේ ගෙදරේ අම්මා තාත්තව අමර තාතර වඳින එක. එතකොට පවුල කියන වචනෙට සමාන වචනයක් විදිහට තමයි කුල යන අදහස පැරණි කාලයේ භාවිතා වෙලා තිබුණේ. සෑම පවුලකම ප්‍රධානියා වූ ගෘහපති සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කෙසේද? ගහපති ලෙස.
ග්‍රහපතීන් පිළිබඳව සඳහන් වන සෙල්ලිපිය කුමක්ද? අනුරාධපුරයේ පෙරියකුළම සෙල්ලිපියේ ග්‍රහපතීන් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. එම සෙල්ලිපියේ සඳහන් වූයේ මොනවාද? සුමනගේ පවුලට අයත් ලෝහ වැඩ සිය රැකියාව ලෙස කළ ගෘහපතියෙකු භික්ෂුන් වහන්සේලාගේ සැප පහසුව වෙනුවෙන් එම ලෙන පිරිසිදු කොට පූජා කළ බව. පැරණි ගම් ප්‍රධානීන් සෙල්ලිපිවල අටුවා කතාවල හඳුන්වා ඇත්තේ කෙසේද? ග්‍රමික හෝ ගාමික යනුවෙන් තමයි හඳුන්වා ඇත්තේ. 15, 16, 17 ප්‍රශ්නවලට මේවා හඳුන්වන්න කියලා තියෙනවා. ඔබට පුළුවන්, ඔබ දන්නවා නම් අපේ ගම යනුවෙන් මොකද්ද අදහස් කරලා තියෙන්නේ? අල්ලපු ගම යනුවෙන්, පිටගම් යනුවෙන්. මේවා අපි මීට අදාළ වීඩියෝ එකේදී කතා කරා පැහැදිලිවම. අපේ ගම යනුවෙන් තමන් විසූ ගම, අල්ලපු ගම යනුවෙන් යාබදව පිහිටි ගමත්, පිටගම් යනුවෙන් ඈතින් පිහිටි ගමුත්, දුර ප්‍රමාණයෙන් ඈතින් පිහිටි ගමුත් තමයි මේ විදිහට හඳුන්වලා තියෙන්නේ. ඒක මේවා පැරණි යෙදුම් පමණක් නෙමෙයි දරුවනේ. අපි අදට මේ යෙදුම් මේ විදිහට මේ ව්‍යවහාරයන් අපි භාවිතා කරනවා. ගමික සතු කාර්යයන් මොනවාද? ජලය බෙදා දීම, ආරවුල් විසඳීම, ආහා විවාහ කටයුතු කර දීම, වැව් නඩත්තු කිරීම, මාර්ග හෝ දඬු පාලම ආදී පොදු දේවල් තැනවීම, මේ ආදී ඒවා ගමික සතු කාර්යයන් විදිහට හඳුන්වන්න පුළුවන්. ගමිකයන් පිළිබඳව සඳහන් වන කෘතීන් මොනවාද? මෙතනදී සාහිත්‍ය මූලාශ්‍ර මොනවාද යනුවෙන් නිවැරදි විය යුතුයි. ජාතකට්ට කතාව, ඊළඟට බුද්ධඝෝෂ හිමිගේ සමන්ත පාසාදිකාව වැනි සාහිත්‍ය මූලාශ්‍රවල ගමිකයන් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ගමිකයන් පිළිබඳව සඳහන් වන සෙල්ලිපිය කුමක්ද? හම්බන්තොට සිතුල්පව්වේ කොරවක්ගල සෙල්ලිපියේ ගමිකයන් තිදෙනෙක් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ගමිකයින් අතරින් බිහි වූ ප්‍රධානීන් හඳුන්වන නම කුමක්ද? හරුමකවරු. ප්‍රාදේශීය පාලනයට සහභාගී වූ කාන්තාවන් හැඳින්වීමට යෙදූ පදය කුමක්ද? මේ අහන්නේ දරුවනේ පරුමකවරුන් කාන්තාවන් පරුමකවරුන් විදියට කටයුතු කරලා තියෙනවා. එතකොට මේ අවස්ථාවල් වලදී ඔවුන් ඇයව හැඳින්වුවේ පරුමකලු යනුවෙන්. ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ විකාශනය ආරම්භුනේ බෙදී ගිය ප්‍රමේයකටය. එය හැඳින්වීමට යෙදෙන පදය කුමක්ද? විමධ්‍යගත පාලන ක්‍රමයක් විදිහට තමයි අපි ඒක හඳුන්වන්නේ. මාතලේ ඇඹුල් ළමේ සෙල්ලිපියේ ප්‍රාදේශීය පාලකයෙකු හඳුන්වා ඇත්තේ කෙසේද? කොච්චනි රජ. කොච්චනි රජ යන්නෙහි අර්ථය කුමක්ද? ප්‍රාචීන හෙවත් නැගෙනහිර ප්‍රදේශයේ රජ යන අදහස තමයි මේ කොච්චනි රජ යන්නේ අර්ථය. ප්‍රාදේශීය පාලකයෙකු දුහතර රජ යනුවෙන් හඳුන්වා ඇත්තේ කොහේද? කෑගල්ල යටහලෙන බෞද්ධ විහාරයේ ගල් එනක සඳහන් සෙල්ලිපියේ
දුහතර රජ යනුවෙන් හඳුන්වා තියෙනවා පරම සුඛ පිළිබඳව. රජ යන පදයේ තේරුම කුමක්ද? සතුටු කරන්න, ජනතාව සතුටු කරන්න යන අදහස තමයි රජ යන පදයේ තේරුම. රාජ්‍යත්ව වර්ධනය යන කුමක්ද? විකේන්ද්‍රගතව තිබූ බලය මධ්‍යගත වීම. බලය මධ්‍යගත වීම යන්නෙහි අර්ථ කුමක්ද? රට එක්සේසක් කිරීම. මෙරට බලය මධ්‍යගත කළ පළමු රජු කවුද? කණ්ඩුකාභය රජු. කණ්ඩුකාභය රජු බලය මධ්‍යගත කිරීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද? ප්‍රාදේශීය පාලකයන් කිහිප දෙනෙකු තම මාමාවරුන් හා සටන් කර ඒ ප්‍රදේශ අත්පත් කරගන්නින් රජ බවට පත් වීම. මේදී ප්‍රාදේශීය පාලකයන් පරාජය කරා කියලා කියනවා. ඒ ඇතැම් අය ඔහුගේම මාමාවරුන්, තමගේ මවගේ සොහොයුරා. සිය පාලන මධ්‍යස්ථානය ලෙස අනුරාධපුරය තෝරාගෙන අනුරාධපුර නගරය ගොඩනැගීම. තමන්ගේ දසවැනි රාජවර්ෂයේදී දිවයිනේ ග්‍රාම සීමා සංකේතන් කිරීම. දේවානම්පියතිස්ස රජු බලය මධ්‍යගත කිරීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද? ශ්‍රී මහ බෝධීන් වහන්සේ රෝපණය කරන අවස්ථාවේදී සතරගම සහ චන්දනගම ශිෂ්‍යයන්ට ආරාධනා කළ බව මහා වංශයේ සඳහන් වේ. මහා බෝධීන් වහන්සේගේ ශාඛා දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝපණය කිරීම. ඉන්දියානු සාගර කලාපයේ රටවල් අතර වර්ධනය වෙමින් තිබූ සම්බන්ධතාවය පෙන්නුම් කරන සාධක මොනවාද? ඉන්දියාවේ අශෝක රජු විසින් එවූ පංචකසුද භාණ්ඩ භාවිතා කොට නැවත අභිෂේකය ලැබීම. අශෝක රජු විසින් භාවිතා කළ දෙවන පියන අභිධානය. මිහිඳු මාහිමියන් බුදුදහම රැගෙන මෙරටට වැඩම කිරීම. ඊළඟ ප්‍රශ්නේ, මුළු දිවයිනම එක්සේසත් කළ පළමු රජු කවුද? දුටුගැමුණු රජු. දුටුගැමුණු රජුට මෙරට එක්සේසත් කිරීමට සහාය වූ සෙන්පතිවරු පරුමකවරු ලෙස කටයුතු කළ බව සඳහන් වන්නේ කොහේද? සිතුල් පවුවේ පිහිටි ගල්ගුහාවක සඳහන් සෙල්ලිපියේ මේ බව සඳහන් වෙනවා. මෙරට තානාපතිවරයෙකු මෙරට රෝමයට ගොස් වීදුරු පවුලු රැගෙන ආවේ කුමන රජුගේ කාලයේදීද? වාතිකාභය රජුගේ කාලයේදී. වසභ රජු පරිපාලන දිස්ත්‍රික්ක වෙන්කොට පාලනය කිරීමට ඇමතිවරුන් පත් කළ බවට සාක්ෂි හමුවන සෙල්ලිපිය කුමක්ද? වල්ලිපුරම් රන් සම්මුතයේ තමයි මේ පිළිබඳව සඳහන් වෙන්නේ. ඍෂිගිරි නම් ඇමතිවරයෙක් පිළිබඳව වල්ලිපුරම් රන් සම්මුතයේ සඳහන් වෙනවා. වල්ලිපුරම් රන් සම්මුතයේ සඳහන් වන පරිදි යාපනය පාලනය කළේ කවුද? ඍෂිගිරි නම් ඇමති තමයි යාපනය පාලනය කළේ. එම කාලයේදී යාපනය හඳුන්වා ඇත්තේ කෙසේද? නකදිව යනුවේ. රජුගේ කාර්යයන්ුයේ මොනවාද? රට ආර්ථික වශයෙන් දියුණු කිරීම, රටවැසියාට ආරක්ෂාව සැපයීම, රටවැසියාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනැගීම, පරිසතුරු වදුරු අවස්ථාවදී ආරක්ෂාව සලසා දීම, වැව් අමුණු ඉදිකර ආර්ථිකය සංවර්ධනය කිරීම, වෙහෙර විහාර ඉදිකරමින් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පෝෂණය කිරීම. කූටකන්න තිස්ස අභය රජු භාවිතා කළ රාජ්‍යත්ව සංකල්පය කුමක්ද? නරඉසර හෙවත් නරේශ්වර. එහි අර්ථය නරයින්ට ඊශ්වර දෙවියන්. එසේ සඳහන් කර ඇත්තේ කුමන ප්‍රදේශයේ සෙල්ලිපියකද?
දඹුලු විහාරයේ පර්වත සෙල්ලිපියක තමයි කෝටකන්න තිස්සාබේ රජු ඔහුව නර ඉසර එහෙම නැත්නම් නරේන්ද්‍ර ඊශ්වර දෙවියන් විදිහට හඳුන්වලා තියෙන්නේ. මින්නේරි දෙවියන් ලෙස හඳුන්වන රජු කවුද? මහසෙන් රජු. එතුමාව එසේ හැඳින්වීමට හේතුව කුමක්ද? වැව්වමන තනවා ආර්ථිකයට කළ සේවය නිසා මින්නේරි ප්‍රදේශයේ ජනතාව අදට මහසෙන් රජුව මින්නේරි දෙවියන් ලෙස සලකනවා. චක්‍රවර්ති රාජ්‍යත්ව සංකල්පයේ භාවිතා කළ රජ කෙනෙක් හඳුන්වන්න. නිශංකමල්ල රජු. එතුමා තමන්ව සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කෙසේද? කාලිංග චක්‍රවර්ති ස්වාමින් වහන්සේ වශයෙන් තමයි නිශංකමල්ල රජතුමා තමන්ගේ සෙල්ලිපිවලදී තමන්ව හඳුන්වාගෙන ඇත්තේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමය හිමි වූ ආකාර මොනවාද? සහෝදරයාගෙන් සහෝදරයාට, පියාගෙන් පුතාට, රජුගේ බිසවගේ සොහොයුරාට, රජුගේ සොහොයුරේගේ පුත්‍රයාට ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යත්ව උරුමය හිමි වෙලා තියෙනවා. සහෝදරයාගෙන් සහෝදරයාට රාජ්‍යත්වයේ හිමි වූ බවට උදාහරණ මොනවාද? දේවානම්පියතිස්ස රජුගෙන් පසු ඔහුගේ සොහොයුරා රජ බවට පත්වීම. දුටුගැමුණු රජුට පසු ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස රජ බවට පත්වීම. පියාගෙන් පුතාට රාජ්‍යත්වයේ හිමි වූ බවට උදාහරණ මොනවාද? කාවන්තිස්ස රජුගෙන් පසු ඔහුගේ පුතු දුටුගැමුණු රාජ්‍යත්වයට පත්වීම. වසභ රජුට පසුව ඔහුගේ පුතු වංකනාසික තිස්ස රජ බවට පත්වීම. රජුගේ දිසවගේ සොහොයුරාට රාජ්‍යත්වයේ හිමි වූ බවට උදාහරණ මොනවාද? ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් පසුව ඔහුගේ බිරිඳගේ සොහොයුරු කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍යත්වයට පත්වීම. කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පසුව ඔහුගේ බිරිඳගේ සොහොයුරු රාජාදි රාජසිංහ රාජ්‍යත්වයට පත්වීම. දේශපාලන බලය විමධ්‍යගතව තිබූ අවධියේ රජු හැඳින්වීමට භාවිතා කළ පදය කුමක්ද? පරුමකවරුන්ගේ ප්‍රධානියා යන අදහසෙන් මහා පරුමක හෙවත් මපුරුමුකා යනුවෙන්. දේශපාලන බලය මධ්‍යගත වූ පසු රටේ පාලකයා හැඳින්වීමට භාවිතා කළේ කුමක්ද? මහරජ. පහත දැක්වෙන රටපාලනයට සම්බන්ධ වූ නිලධාරීන් සඳහා යෙදූ වචන දක්වන්න. මහරජ. මහරජ මපුරුමුකා, මහා ඇමති මහමත, ඇමතිවරු අමත වශයෙන් හඳුන්වලා තියෙනවා. සේනාපතිවරු සෙනපති, භාණ්ඩාගාරික බඩගරික, භෝජන ශාගා බතගු, සිරිත් සහ චාරිත්‍ර පිළිබඳව අධිකාරී කොතුරු ගෑන, නගර පරිපාලක නගර ගුත්තික, නාගරික වාස්තු විද්‍යාඥ නගර වුඩික, අශ්වංශයේ ප්‍රධානී අස අදෙක.
ංශයේ ප්‍රධානී හති අදක නාට්‍යංශයේ ප්‍රධානී නට අදක කාසු අච්චු කාසි අච්චු ගැසීමේ අංශ ප්‍රධානී රූප අදක වෙළඳ කටයුතු භාර ප්‍රධානී පණ අදක රාජ්‍ය ලේඛනාගාර ප්‍රධානී කන පෙඩික වශයෙන් පැරණි රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ වූ නිලධාරීන් හඳුන්වන්නට පුළුවන්. මෙරට පළමු සංවිධානාත්මක සටන් ව්‍යාපාරයට නායකත්වය දුන් රජු කවුද? දුටුගැමුණු රජතුමා. චෝල ආක්‍රමණිකයෙකු එළාර රජු පරදායට එක්සේසක් කළ රජු කවුද? දුටුගැමුණු රජතුමා තමයි චෝල ආක්‍රමණිකයෙකු වෙච්ච එළාර රජුගේ පාලනය අවසන් කළේ. වසඹ රජු ආරම්භකයා වන්නේ කුමන රාජ පෙළපතේද? ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා තමයි වසඹ රජු. වසඹ රජුගේ සේවාවන් මොනවාද? බදු එකතු කිරීම, විධිමත් කිරීම, අයකල බදු වලින් වැව් සාදා වාරි කර්මාන්තය දියුණු කිරීම, බෞද්ධ වෙහෙර විහාර අලුත් වැඩියා කිරීම ආදිය වසඹ රජුගේ ප්‍රමුඛ සේවාවන් ලෙස හඳුන්වන්න පුළුවන්. කුඩා කාලයේදී කීර්ති නමින් හැඳින් වූ රජු කවුද? කළුමුණු විජයබාහු රජතුමා කුඩා කාලයේදී කීර්ති නැත්නම් කිත්ති කුමරු ලෙස තමයි පෙනී සිටියේ. පළමුණ විජයබාහු රජුට කුඩා කාලයේදී ආරක්ෂාව සපයන ලද්දේ කවුද? පළමුණ විජයබාහු රජු නැතහොත් නැත්නම් කීර්ති කුමරු නැත්නම් කිත්ති කුමරුට කුඩා කාලයේදී ආරක්ෂාව සැපයේ සිත්නාරුම්බිහි බුදල් නානම් නිලධාරියෙකු විසේ. ඔහුට කෘතගුණ දැක්වීම පිණිස මෙතුමා පිහිට වූ සෙල් ලිපිය කුමක්ද? පනාකඩුව තඹ සන්නස. පළමුණ විජයබාහු රජුගේ සේවාවන් මොනවාද? චෝලයින් පරදා රට එක්සේසත් කිරීම, පොළොන්නරු රාජධානිය ආරම්භ කිරීම, වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම ආදිය මේ රජතුමාගේ සේවාවන් අතර කැපී පෙනෙනවා. පළමුණ විජයබාහු රජු කුමන රාජධානිය ආරම්භක පාලකයාද? පොළොන්නරු රාජධානිය ආරම්භක පාලකයා. එතුමා පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානයේ ලෙස තෝරා ගැනීමට බලපෑ හේතු මොනවාද? ත්‍රිකුණාමලය වරාය අසල පිහිටීම, ත්‍රිකුණාමලය වරායේ ආදායම් පාලනය කිරීමට හැකිවීම, ත්‍රිකුණාමල වරායෙන් රටට ඇතුළුවන ආක්‍රමණිකීන් පාලනය කිරීම, ඉන්දියානු සාගරයේ නැගෙනහිර ප්‍රදේශයේ වෙළඳාමට සම්බන්ධ වීමට තිබූ හැකියාව. දේශපාලන බලය විකාශනය වීම සම්බන්ධව ප්‍රශ්න අපි 84ක් ප්‍රශ්න ඉදිරිපත් කළා. ඔබට කාලය පිළිබඳව යම් ගැටලුවක් මතුවෙන්නත් ඇති සමහර විට. නමුත් ඔබ පිළිතුරු සටහන් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්නේ දැක්කට පස්සේ ඔබ පිළිතුරු නිවැරදි පිළිතුර දන්නවා නම් ඔබ දන්නවා ඔබ නිවැරදි පිළිතුර දැන සිටියාද නැද්ද කියලා. මේ අනුව ඔබට පුළුවන් ඔබ මේ ප්‍රශ්න වීඩියෝ එකේදී ප්‍රශ්න 84න් කීයකට ඔබ නිවැරදිව පිළිතුරු දැන සිටියාද ඔබේ මට්ටම ඔබට තීරණය කළ හැකි. ඒ වගේම නිවැරදි පිළිතුරු සංඛ්‍යාව ඔබට පුළුවන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම තව අදහස් නව යෝජනා ඔබ ගාව තියෙනවා නම් ඒවත් ඔබට පුළුවන් වීඩියෝ එකේ පහලින් කමෙන්ට් කරන්න. ඉතින් දරුවනේ මම හිතනවා මේ වීඩියෝ ඔබ ඔයාලට උදව්වක් වෙයි ඔයගොල්ලෝ පාඩම් කරන විදිහට කියලා. එමන ඔබ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.